වියදම් සීමා කිරීම සඳහා යම් පනතක් ඉදිරිපත් කරනවා නම් තිබෙන පනත් සහ මේ තිබෙන පනත් අතර ගැටුමක් ඇතිවීම අනතුරු තිබෙනවා ඒ වගේම වියදම් සීමා කිරීම සඳහා යම් නියෝග සකස් කරන්න ඕනකම තිබෙනවා ඒකට යම් කාලයක් දන් යනවා ඒ නිසා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා තිබෙන අවස්ථාවකදී මේ නීති වෙනස් කිරීම සඳහා දරන ප්‍රයත්න සාධාරණ නැහැ කියලා සභානායකතුමා එකඟ වුණා අප විසින් මේ පෙන්වා දෙන කරුණු අනුව 18 වෙනිදා මැතිවරණ නිවියදම් සීමා කිරීම පනත 19 වෙනිදාට කල් ගන්න. ඒ වගේම එතුමා එකඟතාවයක් පළ කරා මේ පනතට අන්තර්කාලන විධිවිධානයක් ගේන්න මෙම පනත ප්‍රකාශයට පත් කර තිබෙන මැතිවරණට අදාළ නොවෙනවා කියලා අන්තර්කාලන විධිවිධානයක් ගේන්න එකඟතාවයක් පළ කරා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී මෙම පනත ඡන්ද විමසීමක් නැතුව කල් දානවා කියලා එකඟතාවයකට ආවා. එනිසා පාර්ලිමේන්තුවේ ගන්න පුළුවන් අවසන් ක්‍රියාමාර්ගයක් දැන් අතර පරාද වෙලා තිබෙනවා. අපි සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් පක්ෂ නායක රැස්වීමේදී දෙන ලද එකඟතාවය ඒ විදිහටම ආණ්ඩුව රකීවි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඔහු පක්ෂයේ ඊළඟ මෙමේ පාර්ලිමේන්තු ඊළඟ සතියේ වැඩසටහන සකස් කරන්නේ ආණ්ඩුව විසින් සකස් කරලා දෙන වැඩසටහන පක්ෂනායකයන්ගේ සාකච්ඡාවේදී එකඟතාවයකට එනවා. එකඟතාවයේදී ආණ්ඩුව පැත්ත නියෝජනය කරන ප්‍රධානිය තමයි සභානායකවරයා සුසිල් ප්‍රේමජයන්ත. එතුමා එම රැස්වීමේදී අවධාරණය කළ ප්‍රකාශ කරා මෙය මෙම මැතිවරණයට බලපාන්නේ නැති බව. ඒ සඳහා කාරක සභා අවස්ථාවේ සංශෝධනයක් ගේන්න මෙම මැතිවරණයට මෙම නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් මේ පනත කල් දාන්න එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අපි හිතනවා සභානායකවරයා පක්ෂ නායක රැස්වීම දෙන්න ලද එකඟතාවයේ මේ විදිහම රකීවි කියලා. අනිත් අයට යම් සුජාතභාවයක් හෝ වගකීම් භාවයක් නැතත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත එම වගකීම් භාවීතව කටයුතු කරයි කියලා අපි හිතනවා. එමනම් මැතිවරණය කල් දැමීම සඳහා පාර්ලිමේන්තුවෙන් තියෙන අවස්ථා සියල්ල දැන් අවසන්. ඊළඟ තිබෙන අවස්ථාව තමයි අධිකරණීය. එතකොට මීට පෙර අධිකරණින් නියෝග දෙකක් ලබා දී තිබෙනවා. එක නියෝගයක් තමයි කිසිදු මහජන නියෝජිත ආයතනයක මහජනයා විසින් තෝරාපත් කරගන්න ආයතනයක විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පළාත් සභාව පළාත් පාලන ආයතන කිසිසේත්ම කාලේ දීර්ඝ කරන්න බැහැ කියලා ශේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ජනතා නියෝජිත ආයතන දෙවනි තව නඩුවකින් තීන්දුවක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිත ආයතන ප්‍රාදේශ සභා පළාත් සභා වැනි ආයතන පාලනය කිරීම සඳහා නිලධාරීන්ට පාලන බලය පවරන්න බැහැ කියලා. ඒ නිසා දැනට අධිකරණයේ ශේෂ්ඨාධිකරණ ලබා දී තිබෙන තීන්දුව අනුව කල් දාන්න බැහැ. ඒ නිසා දැනට අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩුවල මා හිතනවා ශේෂ්ඨාධිකරණයේ පැරණි පූර්ව නිගමනයන් මත පිහිටා තීන්දුව ලබා දීවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. එනිසා පාර්ලිමේන්තු මෙම කල් දැමීමේ ක්‍රියාදාමයත් අධිකරණය හරහා මෙම පාර්ලිමේන්තු මැතිවරණ කල් මෙම මැතිවරණ කල් දැමීමේ ක්‍රියාමාර්ගයත් මුළුමනින්ම අවසන් කියන එක තමයි අපේ අදහස. හැබැයි ආණ්ඩුව වෙන වෙන කැලෑපාර තෝරමින් තිබෙනවා. එක කැලෑපාරක් තමයි පහුගෙදා කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගන්නවා ඇප මුදල් තැන්පත් කිරීම නතර කරන්න. මා කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන අමාත්‍යවරුන් දැනගන්න කැමති සැබවින්ම කැබිනට් මණ්ඩලය එහෙම තීන්දුවක් ගත්තද? මේකේ ජනාධිපතිවරු නීතිඥවරු ඉන්නවා, ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඉන්නවා, ව්‍යවස්ථා සම්පාදනය කරන අය ඉන්නවා, ව්‍යවස්ථා පිළිබඳව නීති විශාරදයන් ඉන්නවා. එහෙම නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් මේ ව්‍යවස්ථා විරෝධී තීන්දුව ගන්න හවුල් වුණාද කියලා මේ රටට කියන්න ඕන. අලි සබ්රි ජනාධිපති නීතිඥවරේ, විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවර ජනාධිපති නීතිඥවරේ, සුසිල් ප්‍රේමජයන්ත ජේසනිය නියෝජිත මේ නීතිඥේ, ඒ වගේම කවුද නිමල් සිරිපාල සිල්වා නීතිඥවරේ, රනිල් වික්‍රමසිංහ පැත්තකින් තියමුකෝ, හරිද? මේ ඔක්කොම ගත්තත් නීතිය පිළිබඳ හැම වෙලාවම විසරදින් හැටියට කටයුතු කරන නීතිය පිළිබඳ ව්‍යවස්ථාවෙන් බොහෝ කරුණු ගෙනහැර පාන කණ්ඩායම්. එනිසා ඔවුන් කැබිනට් මණ්ඩලයේ මෙම තීන්දුව ලබා ගැනීම සඳහා හවුල් වුණාද කියලා අපි දැනගන්න කැමතියි.
ඒ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී ක්‍රියාමාර්ගයේ කවුද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දිසා ලේකම්වරුන්ට යවලා තිබෙනවා. ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ පරිපාලන සේවයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්. ඔහුට තමයි පරිපාලන සේවයේ ඉන්න සියලු දෙනාගේම විනය ක්‍රියාමාර්ග පිළිබඳ බලධාරිය බවට පත් වෙන්නේ. කමිෂන් එක වගේම ඒවා ක්‍රියාත්මක කිරීම බලය ඔහුට තිබෙනවා. එනිසා අපි දැනගන්න කැමතියි මේ නීල් හපු ඉන්න කියන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ගේ සියල්ල පැත්තකින් දාලා මේ දේශපාලන අරමුණු කටයුතු කරාද කියලා අපි දැනගන්න කැමතියි. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණකට බාධා පැවැත්වීම අවුරුදු 3කට හිරේ යන්න පුළුවන් වරදක්. අපි දැනට නීල් හපු ඉන්නගේ මෙම ක්‍රියාදාමයේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු කියලා අපි නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. ඒකත් තමයි රනිල් වික්‍රමසිංහ මේ ඡන්ද වැළැක්වීම සඳහා හොර පාරවල් තෝරනවා. හැබැයි හොර පාරවල් කියන්නේ කැත ලැජ්ජාසහගත පාරවල්. ඒකත් අවලංගු වෙලා තිබෙනවා. දැන් විශාල මාධ්‍ය මෙහෙයුමක් පටන් ගන්න තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් සහ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ නියෝජනය කරන මාධ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඉතාමත් පැහැදිලිව මෙම ඡන්ද කල් දැමීම සඳහා අවශ්‍ය වෙන ජනමතය නිර්මාණය කිරීම සඳහා කියලා ප්‍රචාර වැඩසටහනක් හදලා තිබෙනවා, ප්‍රෝග්‍රෑම් එකක් හදලා තිබෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක මාගාව තිබෙනවා. හරිද? ඒක එක වෙලාවකදී ජනාධිපති උපදේශකවරයා කියන ඒ ප්‍රෝග්‍රෑම් එක එක තැන සටහන් කරනවා. මේ අනුව මා අහවල් දින පත්‍රයේ ලිපියක්ද ලියන ලදී. බලනකොට එදා දින ලිපියකුත් තියෙනවා. හරිද? ඒක වුන් කියන්නේ සල්ලි නැති බව, සහනාධාර කප්පාදු වෙන බව, ආර්ථික අර්බුදයක් තියෙන ගොඩෙමින් තිබෙන වෙලාවක මේක කරන්න බැරි බව. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙනවා මේ මාධ්‍ය ආයතනයේ මේ මාධ්‍ය වේදිකා උපයෝග කරගන්න පුළුවන් ඒ සඳහා, මේ සංවිධාන උපයෝග කරගන්න පුළුවන් මේ සඳහා. මේ දවස්වල අපිට දැක්කොත් මාධ්‍යවල දිනපතා ඡන්ද කල් දාන්න එපා කියලා කෑ ගහන අය ගත්තොත් ඒ කෑ ගහන අයගේ නම් මේ ලේඛනයේ තියෙනවා. හරිද? ඉතින් ඒකලගේ දිනපතා මාධ්‍ය සාකච්ඡා මාධ්‍ය දුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.